श्रीलंका दीपेट श्री महाबोधीन वंशी लघु दास मुदापुर पशु स्वोदास එනිසා මේ දවස ලංකා වාසී බෞද්ධයන් අතිශයින් විශේෂයි සර්වඥන් වහන්සේ ලෝතර බුදු පාට පැමිණීමට සෙවණේ දීවදාන ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශ්‍රී සාකා වහන්සේ ලැබුණේ එවාගේ උදමල්ුවේ රෝපිත වුණේ අද වාගේ සුදුවපුර පසලස්වා පොහෝ දවස කදා සිදුවෙච්චි විශේෂ ප්‍රාතිහාර්ය නිසා දසදහස් සිංහලිය සියුපිලිසිමියා ඥාන ලාභී අරිහත්ත්වයට පත් වූ බව සඳහන් වෙනවා. තවත් විශේෂ ප්‍රාතිහාර්ය සිද්ධ වුණා. තෙරුවන් සරණයි. අවසරයි ස්වාමීන් වහන්ස, දස අසුභ භාවනා අතුරින් භාවනා හයක් ගැන අසා දැනගත්තෙමු. තවත් අසුභ භාවනා දෙකක් ගැන දැන ගැනීමට කැමැත්තෙමු. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ. සම්බුද්ධ ශාසනයෙහි සමත භාවනා අතිලිය අතුරින් දසාසුභ කර්මස්ථාන පේලියක් පිළිවෙලින් කියනු ලැබුණා. එයින් හයක් මීට පෙර පැහැදිලි කරන්න යෙදුණා. දැනට මේ විමසනු ලබන්නේ තවත් දසාසුභයෙන් අසුභ භාවනා දෙකක් සම්බන්ධවයි. ඒ මොනවාද? හතවික්කීතක ලෝහිතක කියන අසුභ භාවනා දෙකයි. මේ අසුභ භාවනා දෙක දසාසුභයෙන් විශේෂ ස්ථානයක ගන්නවා. හේතුව එක එක අසුභ භාවනාවක් ධ්‍යාන විපස්සනා මාර්ගඵල දක්වාම ගමන් මඟ පාදා දෙනු ලැබෙන භාවනාවක්. එනිසා දැන් අපි ඒ සම්බන්ධව සාකච්ඡා කරමු. අවසරයි ස්වාමීන් වහන්ස, හත වික්කීතක ලෝහිතක අසුභ භාවනා දෙකත් ඒවා වඩන පිළිවෙලත් කෙසේද? බුදුරජාණන් වහන්සේ දේශනා කළ භාවනා තුරින් මේ දස අසුභ භාවනා වැඩිම බොහොම දුෂ්කරතාවන්ට මුහුණ පාමින් කළ යුතු දෙයක් හැටියට හැඳින්වෙනවා. එසේ නම් මේ දස අසුභ භාවනා තුළින් යෝගාවචරයෝ බොහෝ ප්‍රයෝජන ලබලා තියෙනවා. එයිනුත් දැන් මේ සඳහන් කරනු ලබන්නේ දස අසුභ අතුරෙන් ලෝහිතක හතවික්කිත කියන අසුභ භාවනා දෙක ගැනයි. හතවික්කිත කියලා කියන්නේ ඝාතනය කරලා ප්‍රතිපති ඝාතනය ශරීරයක් සම්බන්ධවයි. ඒක බොහෝ සෙයින් යුද්ධ මණ්ඩලවල දකින්න පුළුවන්. සොර සතුරන් විසින් කපා කොටා දමාපු තැන්වල තියෙන්න පුළුවන්. ඒ වගේම රාජදඬුවම් වශයෙන් කපා කොටා පිටිගසා දමාපු සහිර වෙන්නත් පුළුවන්. ඒක බොහොම දුර්ලභයි. යම් කිසි තැනක ඒ විදිහේ අසුභයක් ගැන අහන්න ලැබුණා නම් එක වරටම ඒ වෙනුවෙන් නොයා යුතුයි. ඊට තියෙනවා මූලික වැඩ කටයුතු කීපයක්. ඒ කියන්නේ පළමුවෙන්ම තමා වාසය කරන ස්ථානයේහි සංඝ ස්ථවරයන් වහන්සේට කියන්නට ඕන. ඒ වගේම ගම්පති තුමාට දැනුම් දෙන්න වටිනවා. සොහනක නම් සොහන් පාලනය කරන තැනැත්තාට දැනුම් දෙන්නට ඕන. මේ විදිහේ දතියුත්යන්ට දැනුම් දීලා තමන්ගේ සීලය හොඳින් පිරිසුදු කරගන්නට ඕන. ආහාර පාන ගන්න වෙලාවක නම් ආහාර පාන වලින් ප්‍රවේශම් වෙන්න ඕන. මස් මාංශ පිළිදු ආරෝලින් වැලකිලා තෙල් කෑම වලින් වැලකිලා ඉන්නට සිටින්නට ඕන. ඒකම මනා සිහිය එවාගෙන් හිතේ ධෛර්යය පිහිටුවා ගන්නට ඕන. ගමම් මඟ පිළිවෙලින් මතක තබා ගන්නට ඕන. තමා පිටත් වෙන දොරටුව, තමන් පිටත් වෙන දිසාව, තමන් යා යුතු ගමම් මඟ කොහොම සිතේ මතක තබා ගන්නට ඕන. ගමන් මාර්ගයේහි හැරෙන තැන් මතක තබා ගන්නට ඕන. ගමන් මාර්ගයේහි පිහිටා තිබෙන ගස් කොළ, එවාගෙම මල් පඳුරු, එහෙම නැත්නම් තුඹස් මේ වාගේ තැන් මතක තබා ගන්නට ඕන. ඒ විදිහේ ගමන් වීථියේ හොඳින් සිහිය තබාගෙන වටපිට නොබලා මනස සිහියෙන් ඒ අසුභයේ තියෙන තැනට යන්න ඕන. සමාත මේ අසුභයේ තියෙන සෝම් පිටකණේක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යුද්ධ මණ්ඩලයක වෙන්න පුළුවන්. වනරොදක වෙන්න පුළුවන්. පිටණේක වෙන්න පුළුවන්. ඒ තැන් වල සතුන් ඉන්න පුළුවන්. අමනුෂ්‍යයන්ගේ පීඩා තියෙන්න පුළුවන්. ඔය වාගේ උපද්දරව ඇති නිසා සේසඳා බොහොම ප්‍රදේශෙම යා යුතුයි.
ඊළඟට අසුභී තියෙන ස්ථානෙටම පත් වුණාට පස්සේ ආත්පස හොඳින් නිමිති ගන්නට ඕනේ. ඒ කියන්නේ ඒ අසුභ කියන්නේ මූර්ත ශරීරයේ තියෙන තැන වටපිටාවේ තියෙන ඔක්කොම ලකුණු කරගන්න ඕනේ. අසවල් තැන නාගහක් තියෙන, අසවල් පැත්තේ තියෙන සල් ගහ, අසවල් පැත්තේ තියෙන ඇහැල ගහ, අසවල් පැත්තේ තියෙන අරලී ගහ, අසවල් තැන තුඹසක් තියෙන, අසවල් තැන ගලක් තියෙන ආදී වශයෙන් වටේට තියෙන දේවල් මතක තබා ගන්නට ඕනේ. ඔය මූලික කරුණු ටික හොඳින් දැනගන්නට ඕනේ. ගමන් මාර්ගය ගැන මනාව අවබෝධයක් ලබාගන්නේ ඒ ගමන් මාර්ගයේ වීති ප්‍රතිපාදනයේ පිණිසයි. ඒ කියන්නේ ගමන් මාර්ගයේ නුවර දොවා යන්නේ ඉන්න තමන්ගේ මතක තබා ගන්න ඕනේ වෙනවා. ඒ වගේම මේ මූර්ත ශරීරයේ තියෙන තැනින් වටපිටාව ගැන බලන්නේ නුමුලාවේම පිණිසයි. අසුභ භාවනා වඩන්නේ කුට සමහර විට සිහි කල්පනාව දුර්වල වෙලා ඒ අසුභය තම නැගිටලා නැහැටි දැනෙන්න පුළුවන්. ඒ වෙලාවක මහා භීතියකට පත් වෙන්න ඉඩ තියෙනවා. ඒ වෙලාවේදී වටපිටාවේ තියෙන ගස් වර්ග, තුඹස, ගල් ආදී දේවල් ගැන මෙනෙහි කරන්නට ඕනේ. මෙතන තියෙන ගලක්, මේ ගල කවදා නැගිටලා එන්නේ? එහෙනම් මේ මූර්ත ශරීරය නැගිටින්නේ නැහැ. මේක මගේ මානසික සංඥා මාත්‍රයක්. මේ තියෙන අසවල් ගහ, ඒ ගහ නැගිටලා ඉන්නේ නැහැ. ඔබ එකක් එකක් ගානේ සිහි කරන, සිහිය පිහිටුවාගෙන හිත දැරි කරගන්නටයි මේ වටපිටා නිමිති ගන්න. ඒ වගේ මේ ප්‍රතිපති ගහලා තියෙන මූර්ත ශරීරය හැරමිටියකින් හරි අතින් අල්ලන්නේ නැතුව කොටස කොටස ලම් කරන්නට ඕන. අතේ කොටස් අතර ලම් කරනවා, පයේ කොටස් පරේ පාඩ ලම් කරනවා, ඒ ශරීර කොටස් ශරීරයට සම්බන්ධ වෙන්න ලම් කරනවා, ගලක් වගේ ලම් කරනවා. දෙනකෙනෙක් ඉන්නවා නම් එනි කෙනෙක් ලවා ලංකරව ගන්නවා. තමන් ඒ වතපත ගන්න සුදුසු නෑ. එතකොට ඒ පිළිකුල් ගතිය අඩු වෙන නිසා. ඔය ලෝහිතක කියන අසුභයත් ඔයත සමාන ඒක අලුත් මේකක්. ලේ නැගිරෙන්නේ ඒ මොහොතේම වරාදාපු ශරීරවල, මැරිච්ච ශරීරවල. දැන් ඔය ක්‍රියානතුරු වලින් මැරෙන ශරීරය තියෙනවා. ලේ ගලනවා. ඒ වගේම රාජ දඬුවම් වශයෙන් දන් ගෙඩියේ ගෙල ගස හදාන තැන්වල ලේ ගලනවා. ඒ මාරමුණු ගන්න තියෙනවා. ඒ වගේම යුද්ධ මණ්ඩලවල කපා කොට දමන වෙලාවේ ලේ ගලන ශරීරය තියෙනවා. ඒවත් එහෙම තියෙන්න පුළුවන්. ඒ වගේම මේ අලුත් පිටම තමයි ලේ ගලන්නේ. ඒ ලේ ගලන ශරීරයත් මෙතන ලෝහිත කසුබේ හැටියට හඳුන්වනවා. ඒකත් අරමුණු කිරීමේදී අර වාගේ මාර්ගතරතුරු ඒ වගේම වටපිටා තුරතුරු ඔක්කොම මතක තබා ගන්න ඕනේ. ඔය අසුභ දෙකම වෙන වෙනම එකදාස ලැබෙන්නේ නැහැ. යම් කිසි අසුභයක් බලන්න ඕන වෙනකොට දිසා වහිතා බලන්න ඕනේ. හුලං හමන පැත්තෙන් තමාගේ හුලඟ අසුභයට වදින්නේ නැති වෙන්න ඉන්න ඕනේ. ඒ මූර්ත ශරීරයේ සුළඟ තමාට නොවදින්නේ ඉන්න ඕනේ. වඩා ඈත් නොවී සිටින්න ඕනේ. වඩා ළං නොවී සිටින්න ඕනේ. ඒ ශාරීරිය හොඳට ඇහැට පේන තැනක ඉන්න ඕනේ. මෙන්න මේ කාරණා ටික මතක තබාගෙන තමයි ඔය අසුභ භාවනා දෙක මෙන්න මෙන්නම වඩන්න තියෙන්නේ. ඔය හැම කටයුත්තකදීම හිතේ බලවත් එළඹ සිටි සිහිය තියෙන්න ඕනේ. ඒ වගේම නුවණ තියෙන්න ඕනේ. ඒ වගේම මේක ගැළපෙන ධෛර්යය, වීර්යය තියෙන්න ඕනේ. නැත්නම් කරන්න පුළුවන් කමක් නැහැ. මෙන්න මේ කියන්නේ සතියයි, ඥානයයි, වීර්යයයි හොඳින් අවදීන් ප්‍රභාගනයි මේ භාවනා දෙක වඩන්නට වෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්ස, අසුභ භාවනා වැඩිමිට මුලින් කළ යුතු දැනගත යුතු දේ මොනවද? ඇත්ත වශයෙන් මේ භාවනා දෙක එකක් එකක් ගානේ වැඩිීමේදී කළ යුතු දේවල් දැන් මෙතේ කියලා කියුණා. ඒ කියන්නේ පළමුවෙන්ම තමන්ගේ වාසය කරන ස්ථානයේ ප්‍රධාන සංඝ ස්ථරයන් වහන්සේට කියලා අවසර ගන්න ඕනේ. ගම්පතිතුමාට කියලා අවසර ගන්නට ඕනේ. ඒ වගේම සෝනක නම් එහෙම තැනක ඒ සෝම් පාලකතුමාගෙන් අකමැත්ත ගන්නට ඕනේ. තමන් එකලාව යන්න අපහසු නම් තව සාමණේර නමක් හරි ගැලපෙන උපාසක කෙනෙක් හරි එකතු කරගන්න වරදක් නෑ. එතකොට තමන්ගේ සීලය හොඳින් පිරිසිදු කරගන්නට ඕන. මනා සීය, මනා වීර්ය, මනා මේ නුවණ අවදි කරගන්නට ඕනේ. ආහාර පාන ගැන සැලකිලිමත් වෙන්නට ඕනේ.
තෙල් ආහාර වලින් වැළකීලා සිටින්න ඕනේ. මාස් මාංශ පිළිදු ආහාර වලින් වැළකීලා සිටින්න ඕනේ. ඒකම ගමන් වීතියේ එකක් ගානේ මනස සිහියෙන් මෙනෙහි කරන්නටම ඕනේ. ඒ කියන්නේ තමන් පිටත් වෙන ස්ථානයේ දොරටුව මතක තියෙන, දිශාව මතක තියාගන්න, පාරේ දෙපැත්තේ තියෙන දේවල් මතක තියාගන්න, හැරෙන තැන් මතක තියාගන්න, මේ විදිහට ගමන් වීතියේ හොඳට මතක තබාගෙන ඒ අසුභයේ තියෙන ස්ථානයේ කොතනද එතෙන්ද ආමක පාටම අසුභයේ දා බලන්නේ තු වටපිටාවේ තියෙන නිමිති ගන්නට ඕනේ. අසවල් තැන මේ මල් ගහ තියෙන, අසවල් තැන අරලේ ගහ තියෙන, අසවල් පැත්තේ නා ගහක් තියෙන, අසවල් පැත්තේ රුක් ගහක් තියෙන, අසවල් පැත්තේ මේ අරලේ ගහක් තියෙන ආදි වශයෙන් එකක් එකක් ගානේ වටපිටාවේ ගලක් තියෙනවා, මල් පඳුරක් තියෙනවා ආදී ඔක්කොම ලකුණු කරගන්නට ඕනේ. ඒවා ලකුණු කරගෙන ඉන්නට ඕනේ මේ භාවනා කරන්න ඉස්සර වෙලා නුමුලා වීම පිණිස. ඇත්ත වශයෙන් මේ භාවනා කොහේද වඩත මනස සිහිය දුර්වල වුණොත් එතෙන්දී විකෘති දේවල් මනිය පේන්න පටන් ගන්නවා. ඔය මුත්ත ශරීරෙ නැගිටලා එනවා වගේ, ඒ වගේම අමනුෂ්‍යයෙක් කියලා තමන් බදා ගන්නවා වගේ දේවල් ඇති වෙන්න පුළුවන් මේ සිහිය දුර්වල වෙනකොට. මේ මුනිනුෂ්‍යය වුණා දැන් මේ මුත්ත ශරීරයේ හුලඟ තමන් දෙහාට වදින්නේ තැනක ඉන්නෝ යටි හුලඟින්ද හොඳ නැහැ. තමන්ගේ හුලඟ මුත්ත ශරීරයට වදින්න සුදුසු නැහැ. මොකද මුත්ත ශරීරයේ තදී ගුරුවිත අපට හැපෙන් ඇහට පේන්නේ නැති අමනුෂ්‍යයෙක් හිටියොත් ඔහු කිපෙනවා. වගේ මුත්ත ශරීරයේ දුර්ගන්ධය තමන්ට වැදුනොත් හිතේ වික්ෂේපයක් ඇති වෙනවා, කරගන්න අපහසු වෙනවා. ඒ නිසා මේ දෙපැත්තෙන් වෙන් වෙලා වැඩි දුරින් ඉන්න නැතුව අඩාත්ම ලං වෙන්නේ නැතුව පහසුවේ මුත්ත ශරීරයේ දෙස එහෙම් බලන්න පුළුවන් තැනක හිටගෙන හරි වාඩි වෙලා හරි භාවනා පටන් ගන්න ඕනේ. භාවනා පටන් ගැනීමේදී විශේෂයෙන්ම මුලින්ම කරන්නට ඕනේ බුදුගුණ සිහි කිරීම. බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පූජා කරන්නට ඕනේ, ධර්ම රත්නයේ සංඝ රත්නයේ ජීවිතේ පූජා කරන්න ඕනේ, කල්යාණ මිත්‍ර ගුරුතුමන්ගේ ජීවිතේ පූජා කරන්නට ඕනේ, බුදුගුණ වර්ජන කළ සිතේ ශ්‍රද්ධාව අවදි කරගන්නට ඕනේ, එවගේ මෛත්‍රී භාවනා සුවල් පිළිලාවක් වඩන්නට ඕනේ, වටපිටාව යනතුරු වළක්වා ගන්න, දිනිකුල් භාවනාව ස්වල්පයක් වඩන්නට ඕනේ, මරණානුසතිය ස්වල්පයක් වඩන්නට ඕනේ, මගේ මේ භාවනාව ඒකාන්තින් රටේ කෙලෙස් නැසව මගඵල නිවන් සූපිනිස වේවා කෙනෙමි අදිෂ්ඨානී සබා ගන්නට ඕනේ. ඒකම බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා මේ පුරුදු කරන මේ භාවනා මාර්ගයේ මට නිවරදිව වටහා ගන්නද, මේ උද්ඝා නිමිති ප්‍රතිභාග නිමිති උපදවා ගන්න මට හැකි වේවා, මෙයින් ප්‍රථම ධ්‍යානයේ මට පහළ කරගන්න ශක්තිය ලැබේවා ආදී වශයෙන් පූර්ව කෘත්‍ය හිතේ පහළ කරගෙන තමන් දුරට හිත වික්ෂේප නොවනු පිණිස තමන්ගේ සීලය ආවර්ජන කරන මම මේ විදිහට මගේ සීලය පිරිසිදු ආරක්ෂා කරගෙන ඉන්නේ. මගේ සීලය අඛණ්ඩයි, අච්චිද්‍රයි, අසබලයි, අකල්මාසයි, බුද්ධිසයි, විඤ්ඤුප්පසත්තයි, අපරාමත්තයි, සමාධි සංවත්තනිකයි. මගේ සීලයේ මුලිනොත් පිරිසිදුයි, අගිනොත් පිරිසිදුයි, මැදිනොත් පිරිසිදුයි, සීලම ආකාරයෙන් මගේ සීලය සුභසුද්ධයි. එනිසා මගේ සීල සම්පදාව පිරිසුදු බැවින් මට කිසි බියක් ඇති ගැනීමක් ඇති නොවේවා. එවාගින් බුද්ධ රත්නය අනුභවයෙන්, ධර්ම රත්නේ, සංඝ රත්නේ, රත්නත්‍රය අනුභවයෙන් මට කිසි බියක් ඇති නොවේවා. මට මගේ කල්යාණ මිත්‍ර ආචාර්ය උපාධ්‍යායන් වහන්සේගේ ආශිර්වාදින් මේ භාවනා සාර්ථකව අවබෝධ වේවා, වැටේවා, සමාධිගත වේවා කියලා හිත අදිෂ්ඨාන තබාගෙන ඒ ශාරීරියේහි අර තියෙන අවයව හොඳට මෙනෙහි කරන්නට ඕනේ. ක්‍රම 6කට ඉස්සර වෙලා ක්‍රම 6කට නිමිති ගන්නට ඕනේ. ඒකෙන් හරියට වැටුණොත් නැත්නම් තවත් ක්‍රම 5කට අරමුණු ගන්නට තියෙනවා. ඒ කියන්නේ වන්නේතු සංඛානෙතෝ ලිංගතෝ දිසතෝ ඕකාසතෝ පරිච්ඡේදතෝ කියන ක්‍රම 6ට මුලින් අරමුණු කරන්න ඕනේ. වන්නතෝ කියන්නේ තියෙන්නේ පාට. පාට මෙනෙහි කරන්න ඕනේ. මේ ශරීරයේ කළු කෙනෙකුගේ, සුදු කෙනෙකුගේ, කලෙලුලු කෙනෙකුගේ ආදි වශයෙන් ශරීරයේ වර්ණය මෙනෙහි කරනවා. සංඛානතෝ කියන්නේ ඒ ශරීරයේ අවයව සටහන්. මේ තියෙන ඉසේ සටහන, මේ තියෙන පපුවේ සටහන, මේ තියෙන අතේ සටහන, මේ දකුණු අත, මේ වම් අත, මේ දකුණු පාය, මේ වම් පාය ආදී වශයෙන් ඒ ශරීර සංඛාන මෙනෙහි කරනවා.
ලිංගතෝ කියන්නේ මේක මේ ශරීරයේ තරුණ කෙනෙකුගේ ලාබාල කෙනෙකුගේ නැදි වයස කෙනෙකුගේ වයෝවෘද්ධ කෙනෙකුගේ කියලා වයස නියමිය අනුව බලන්නට ඕනේ. ඊළඟට දිසතෝ මම ඉන්නේ නැගෙනහිරින් මේ ශරීරයේ තියෙන බටහිරින් නැත්තම් මම ඉන්නේ දකුණු දෙසින් මේ ශරීරයේ තියෙන්නේ උතුරු දෙසින් නැත්තම් මම ඉන්නේ උතුරු දෙසින් මේ ශරීරයේ තියෙන්නේ දකුණු දෙසින් නැත්තම් මම ඉන්නේ බටහිරින් මේ ශරීරයේ තියෙන්නේ නැගෙනහිරින් ඔය විදිහට දිශාව බලනවා. දිසතෝ ඕකාසතෝ කියන්නේ මේ අත තියෙන්නේ මෙතන වම් අත තියෙන්නේ මෙතන දකුණු අත තියෙන්නේ මෙතන වම් පාය තියෙන්නේ මෙතන දකුණු පාය තියෙන්නේ මෙතන ඉසේ තියෙන්නේ මෙතන කඳ තියෙන්නේ මෙතන කියලා ශාරීරියේ තීල අවයව පිටිතෙන් බලනවා. ඕකාසතෝ පරිච්ඡේදතෝ කියන්නේ මේ අතේ තියෙන සීමාව මේ පායේ තියෙන සීමාව මේ කඳේ සීමාව මේ ඉසේ සීමාව මේ දෙපායේ සීමාව මේ ඔක්කොම සීමා වශයෙන් බලනවා. මේ කරුණායෙන් බලනකොට ඇහෙන් බලාගෙන හතරික්කිතක අසුභේ කියලා මෙනෙහි කරනවා. එසේ මෙනෙහි කරගෙන යනකොට වචනින් කියනවා ඇහෙන් බලාගෙන. හිතින් ඇහැ පියාගෙන හිතින් කියවනවා. මෙහෙම වාරු මාරුවෙන් මාරුවට ඇහෙන් බලාගෙන වචනින් කියනවා හිතින් බලාගෙන හිතින් කියවනවා. එහෙම කරනකොට යම් වෙලාවක මේ ශරීරයේ තියෙන හැටියටම පින්තුවර ගත්තා වගේ ඇහැට වගේම මනසට අරමුණු වෙන්න පටන් ගන්නවා. දැන් බැලුව පැත්තෙන් මේ ශරීරයේ හිතට පේනවා. ඒ හිතට පේන මට්ටමට ඇති වුණා නම් මේ ශරීරයේ අරමුණ ඒකට කියනවා උග්ඝහ නිමිත්ත කියලා. ඒ වගේම ලෝහිත කාසභයත් ওই විදිහමයි. ලෝහිත කාසභේ ලේ වැගිරෙන අසුභේ. ලේ වැගිරෙන අසුභේ ওই විදිහට ලෝහිත කාසභේ කියලා මෙනෙහි කරන්න ඕන ඇහෙන් බලාගෙන වචනින් කියනවා. හිතින් හිතාගෙන හිතින් මෙනෙහි කරනවා. ඇපියාගෙන ඉතින් මෙනෙහි කරනවා. මේ විදිහට ඇහෙන් බලාගෙන වචනින් කියවමින් ඉතින් හිතමින් ඉන්නකොට හිතට මේ අරමුණ හරියටම අරමුණු වෙන්න පටන් ගන්නවා. ලී වැගිරින හැටියට ලෝහිත කාසභේ මනසට අරමුණු වෙනවා. ඒක හරියට පින්තූර ගත්තා වගේ ඡායාව හොඳින් හිතට අරමුණු වෙනවා. ඒක උග්ඝා නිමිත්තයි. මේ කියන අවස්ථා දෙක මේ වැඩිලා එන්න නොඇති මේ භාවනා කරන යනකොටයි ප්‍රතිභාග නිමිත්ත අවස්ථාව ලැබිලා ධ්‍යාන වැඩෙන්නේ. සමහර විට ඇඳිරි වැටිගෙන වෙලාවක් වුණොත් වැඩි වෙලාවක් එතනින් සුදුසු නෑ. නපුරු සතුන් එන්න පුළුවන්, මේ මාංශ කෑමට මෘත ශරීරී ගඳට එන්න පුළුවන්, අමනුෂ්‍ය වෙන්න පුළුවන්. ඒ නිසා වැඩි රැබෝවෙන් ඉස්සෙල්ලා ආපසු පිටත් වෙන්න සිදු වෙන්න පුළුවන්. ඒ වෙලාවක මනස සිහියෙන් පීවරෙන් පීවර ඒ අරමුණ හිතින් වෙනස් නොවී මනසින් ආපසු තමා ආ මාර්ගෙ දිගේම එන්නට ඕන තමන්ගේ ආවාස ස්ථානෙට. ඇවිල්ලා ඒ දිහාවට හැරිලා භාවනා කරන්නට ඕනේ. වාඩි වෙලා සක්මන් කරනකොට ඒ දිහාවට හැරිලාම සක්මන් කරන්නට ඕනේ. ඔය එක ක්‍රමයක්. යම් කිසි විදිහකින් ඔය සායාකාරයකට වැටුනේ නැත්නම් ඒ කියන්නේ මේ පාට වශයෙන් වන්නතු සංඛානතු ලිංගතු දේශතු ඕකාසතු පරිච්ඡේදතු කියන්නේ මේ ආකාර හයෙන් වැටුනේ නැත්නම් හරියට තවත් තියෙනවා ක්‍රම නිමිති ගන්න ක්‍රම පහ. ඒ කියන්නේ සංවිතු විවරතු නින්නතු තලතු සමන්දතු කියේ. සංවිතු කියන්නේ මෙන්න මේ අතේ සංදී, මේ පායේ සංදී, මේ ධනේසේ සංදී, මේ වැලමිතේ සංදී, මේ ගිනේ සංදී ආදී ශරීරයේ සංදිස්ථාන බලන්නට ඕනේ. සංදිස්ථාන බලනවා ඒක එක ක්‍රමයක්. ඊළඟට විවරතු සංදිතු විවරතු ශරීරයේ විවෘති ස්ථාන බලනවා. කට ඇරිලා තියෙනා නම් මේ කටේ විවෘත භාවය බලනවා. ඒ වගේම දකුණු අතයි මේ ශරීරයයි අතරේ තියෙන විවෘතය බලනවා. වම් අතයි ශරීරය අතරේ තියෙන විවෘතය බලනවා. ඒ වගේම දෙපායේ විවෘතය බලනවා. ඔය විදිහට විවෘත ස්ථාන අරමුණු කරනවා. ඊළඟට නින්නතෝ තලතෝ තමන් ඉන්නේ උස්තැනක ශරීරයේ තියෙන මිටි තැනක. එහෙම නැත්නම් ශරීරයේ තියෙන උස්තැනක තමන් ඉන්නේ මිටි තැනක. ඒ විදිහට සලකා බලනවා. ඒ වගේම සමන්තතු මුළු ශරීරයේම වටේට බලනවා. ඉසේ පැටන් දෙපතුල දක්වා දකුණු පැත්තෙන් ඊළඟට වම් පැත්තෙන් අයමත් ඉසේ දක්වා මුළු ශරීරයේම අරමුණු කරනවා.
මෙන්න මේ විදිහේ ක්‍රම පහකින් නැවත බලන්නට අවසර දීලා තියෙනවා. ඒ ක්‍රම පහෙන් හරි උදාහරණෙක ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ මනසෙහියෙන් මනාලුවකින් මනා ධෛර්යයෙන් මේ භාවනා ආරමුණු කරනකොට අර වචනින් කියමින් ඇහෙන් බලන භාවනා කරන වගේම ඇහ පියාගෙන හිතින් කියන කොටත් ඒ වගේම අරමුණු වෙනවා නම් අන්න උග්ගා නිමිත්ත. ඒ උග්ගා නිමිත්ත අරගෙන තමන් ඉන්න ආවාසයට අර වගේ සිහියෙන් ගිහිල්ලා ඒ භාවනා වඩන්නට ඕනේ. එතකොට තමයි සමහරට තමන් ඉදිරියේම ඒ මූර්ත ශාරීරියේ තියනවා වගේ හොඳට අරමුණු වෙලා එයින් චිත්ත සමාධියේ ශක්තිමත් වෙලා නීවරණ යටපත් වෙලා පටිභාග නිමිත්ත පහළ වෙනවා. එතකොට හිත උපචාර සමාධියෙන් සමාධිමත් වෙනවා. මෙන්න මේ தත්ත්වයට ඇවිල්ලා තවත් දුරට ඒ භාවනා කරන යාමේදී තමයි නීවරණ ශක්තිය යටපත් වෙලා ධානාංග ශක්තිය දැටිසා ශක්තිමත් වෙලා එයින් ප්‍රථම ධ්‍යාන මේ වීතිය පහළ වෙන්නේ. ප්‍රථම ධ්‍යාන කුසල චිත්තේ පහළ වෙන්නේ, ධ්‍යාන චිත්තේ පහළ වෙන්නේ. ප්‍රථම ධ්‍යාන එකවරයි එකවරට පහළ වෙන්නේ. ඊට පස්සේ නැවත 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 ඒ ප්‍රතිභාග නිමිත්ත ආවර්ජනා කිරීමේදී සිත සමාධි වෙනවා, ධ්‍යාන භාවත යනවා. එහෙම බොහෝ වාරයක් කරමින් තමයි මේ ධ්‍යානයේ ශක්තිමත් බවට පමුණවා ගන්නෙ. ස්වාමීන් වහන්ස, මලසිරුරු අරමුණු කිරීමේදී ලකුණු කරන්නේ කෙසේද? එම මූර්ත ශාරීරිය අරමුණු කිරීමේදී දැනට කියවුනා කරුණු 11. ඒ කියන්නේ වර්ණ වශයෙන් බලන්නට ඕනේ, සතරහන් වශයෙන් බලන්නට ඕනේ, වයස වශයෙන් ලිංග වශයෙන් බලන්නට ඕනේ, දිශා වශයෙන් බලන්නට ඕනේ, අවකාශ ස්ථානය හැටියට බලන්න තියෙනවා, සීමා බලන්න තියෙනවා. මේ කාරණා 6යි. ඒ වගේම සන්දිතෝ විවරේතෝ නින්නේතෝ තලතෝ සමන්තේතෝ කියන සන්දිස්ථාන බලනවා, යෝරතෙන් බලනවා, ඒ වගේම උෂ්ඨයෙන් බලනවා, මිටිතෙන් බලනවා, ඒ වගේ ශරීරයේ වටේට බලනවා. මේ ක්‍රම 11 තමයි මේ මූර්ත ශරීරයේ බලන්නේ. ඇත්ත වශයෙන් ඒක හැමදාමත් මේ මූර්ත ශරීර දැකීමේදී පිළිපැදිය යුතු ක්‍රමයයි. මේ ක්‍රම අනුගමනය කිරීමේදී තමයි අර විදිහට අරමුණ හරියට විසදව පැහැදිලිව හිතට අරමුණ වෙන්නේ. මෙන්න මේක නිසා මේ භාවනා වැඩීමේදී මේ කාරණා සියල්ලම යෝගාවචරයා ගිහි කෙනෙක් හෝ පැවිදි කෙනෙක් හෝ හොඳට මතක තබා ගන්නට වටිනවා. ස්වාමීන් වහන්ස, මලසිරුරේ උග්ගා නිමිත්ත පටිභාග නිමිත්ත කෙසේද? හතමිච්චිත් එක කියන මේ කෑලි කෑලි පෙති පෙති ගහලා තියෙන මලසිරුරා කරමුණු කිරීමේදී උග්ගා නිමිත්ත වැටෙන්නේ ඒ විදිහටමයි. කෑලි කෑලි වින් වින් වශයෙන් වැටෙනවා. නමුත් පටිභාග නිමිත්ත අවස්ථාවේදී ඒක ඝනව වැටෙනවා. මුළු ශරීරයම එක්කාසු වෙලා එකට ඒක ඝනව පැහැදිලිව ප්‍රසන්නව වැටෙනවා. ඒ උග්ගා නිමිත්ත වගේ නෙමෙයි පටිභාග නිමිත්ත ලැබෙනකොට ඒක මේ භයානක අරමුණක් ඇති දෙමේ තේන්නේ බොහොම ප්‍රසන්න අරමුණක් ඇතිවයි. මුළු ශරීරයම අර කෑලි කෑලි ඔක්කොම ඒකාබද්ධ වෙලා මුළු ශරීරයම තරක් නෑර අංග සම්පූර්ණව තියෙන හැටියට තමන්ද වැටෙන්න පටන් ගන්නවා. ඒක ඒකාබද්ධ වෙලා ඒක පටිභාග නිමිත්ත අවස්ථාව. ලෝහිත කාසභයත් අර උග්ගා නිමිත්ත කියන අවස්ථාවේදී ලේනගිරි නාසභයක් හැටියටමයි අරමුණු වෙන්නේ. නමුත් ප්‍රතිභාග නිමිත්ත අවස්ථාවේදී ඒකත් අර ඒ වෙන් වෙච්ච ශරීරේ තියෙනවා නම් ඒව ඒකාබද්ධ වෙලා බොහොම ප්‍රසන්න ප්‍රසාදනීය අරමුණක් හැටියට මේ මූර්ත ශරීරේ වැටෙන්නේ. මෙන්න මේක නිසා උග්ගා නිමිත්තේ ප්‍රතිභාග නිමිත්තේ දෙකේ වෙනස මේ අනුව තේරුම් කරගන්න ඕන. අවසරයි ස්වාමීන් වහන්ස, අසුභ භාවනාවෙන් ලබාගත හැකි සමාධිය කුමක්ද? මේ අසුභ භාවනාව දෙකේදී උග්ගා නිමිත්ත ප්‍රතිභාග නිමිත්ත ලැබෙන හැටි දැන් අපි සාකච්ඡා කළා. ඊළඟට මේන් ලැබිය හැකි සමාධි ක්‍රමයේ මෙහෙමයි. දැන් මේ ප්‍රතිභාග නිමිත්ත ලැබුණාම සමහර විට ඒ මුත් ශරීර ඉදිරි පිටම ප්‍රතිභාග නිමිත්ත ලබා ගන්න පුළුවන් වුණා නම් ඒත් එහෙමයි. එහෙම නැත්නම් තමන් ඉන්න තැනට ගිහිල්ලා උග්ගා නිමිත්ත ප්‍රතිභාග නිමිත්ත අරමුණු කරගෙන ධ්‍යාන වඩන්න පුළුවන්. එහෙන් වඩන අවස්ථාවේදී ලැබෙන්නේ පළමු කොට ප්‍රථම ධ්‍යානයේ පමණයි. හේතුව මේ පිළිකුල් භාවනාවක් නේ. මේකට කියන්නේ අවිඥානික අසුභය කියලා. අවිඥානික අසුභය සිතක් නැති මූර්ත ශරීරයේ අසුභය. ඒවා පිළිකුල් නිසා ඒ වාට විතර්ක විචාරකේන ධ්‍යානාංග දෙක ඕනෙමයි.
දැන් ඔය රූප ධාන අතරේදී ප්‍රථම ධානයේදී විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන අංග පහක් තියෙනවා. මේ අංග පහෙන් යුක්ත ප්‍රථම ධානය ලැබෙනවා. මුලින්ම ඇති වෙන්නේ ප්‍රතිභාග නිමිත්ත කියවන්නේ උග්ගා නිමිත්ත ළඟට. ප්‍රතිභාග නිමිත්තේදී උපචාර සමාධිය කියන ධානයේට ආධාන සමාධියක් ලැබෙනවා. ඒක කාමාවචර සමාධියක්. ඒක චිත්ත වීතිය වීතියට වෙනස් වෙනවා. ඒ කියන්නේ චිත්ත වීතියක තියෙන්නේ ජවන්සිත් හතහත බැගින්නේ. ඒතකොට ජවන්සිත් සතක් ගියන් බවංග ප්‍රතිත වෙලා අය ජවන්සිත් හතක්ම වෙමින් ඇදෙනවා. මේ විදිහටයි මේ උපචාර සමාධියේ තත්වය. එයින් අර නීවරණ පහ සම්පූර්ණේ යටපත් වෙලා ධානාංග පහ ශක්තිමත්ව තියෙනවා. එහෙම අවස්ථාවේ තමයි හිත අර ඒ අරමුණට කිඳා බසින්නක් මින් පහළ වෙන්නේ ප්‍රථම ධාන කුසල චිත්තයේ පහළ වෙන්නේ. ඒක පළමින් ලැබෙන එක චිත්තාක්ෂණයයි. ඒ එක චිත්තාක්ෂණී වුණාට ඒක නැවත 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 ඒ අරමුණේ පහළ වෙනවා. ඒක අපි පුරුදු කරන්නට ඕනේ. අයිය අවිනාශ කරන්නේ නැතුව නැවත නැවත ඒ අසුභය මෙනෙහි කරනවා. ප්‍රතිභාග නිමිති අසුභය. ඒ කියන්නේ පළවෙනි එක හතවික්කිතක අසුභය ඒක මෙනෙහි කරනවා. ඒක මෙනෙහි කරන්නේ කරන්නේ නැවත නැවත හිත අරිපනා ගත වෙනවා. ධානයේට ඇතුළත් වෙනවා. එහෙම ගිහිල්ලා අන්තිමේදී ඒක වැඩි වේලාවක් පවත්වා ගන්න පුළුවන් වෙනවා. විනාඩි 5ක්, විනාඩි 8ක්, විනාඩි 10ක්, විනාඩි 15ක්, විනාඩි 20ක්, විනාඩි 30ක් ආදී වශයෙන් භවංග පතිත වෙන්නේ නැතුව ධානසිට වේලි වේලි ওই විදිහට පවත්වා ගන්න පුළුවන්. එතකොට ඒකට තියෙනවා වසීතා ක්‍රම. ඒකත් අපි පුරුදු කරගන්නට ඕනේ. ඒ කියන්නේ පළමුවෙන්ම තියෙන ආවර්ජන වසීතාව. ආවර්ජන කියන්නේ ප්‍රතිභාග නිමෙත් මෙනෙහි කරන්නට ඕනේ. ප්‍රතිභාග නිමෙත් ආරමුණු කරන්නට ඕනේ. ප්‍රතිභාග නිමෙත් ආරමුණු කිරීමද කියනවා ආවර්ජනාව කියලා. ඊළඟට සමාපජ්ජනාව සමාදිනවා. සමාදිනවා ඒ දෙක ඉස්සෙල්ලා පුරුදු කරනවා. ඊළඟට අදිෂ්ඨානයේ පුරුදු කරනවා. මට මේ සමාධිය විනාඩි 20ක් පවතිවා. මේ සමාධිය නැත්තම් ප්‍රථම ධ්‍යාන සමාධිය විනාඩි 30ක් පවතිවා. ආදි වශයෙන් කාලය අදිෂ්ඨාන කරන්නට ඕනේ. කැමතිනම් පැයක්, පැයකමාරක්, පැය දෙකක් තුනක් වුණත් මුලින් ওই විදිහට පුරුදු කරන්නට ඕනේ වේලාව. එතකොට අදිෂ්ඨාන, සමාපජ්ජන, අදිෂ්ඨාන ওই තුන ප්‍රගුණ කරන අතරතේ ඊළඟට ඉක්මනින් ඉක්මනින් නැගිටින්නත් පුරුදු වෙන්නට ඕනේ. ඉක්මනින් ඉක්මනින් නැගිටින්න කියන්නේ ධ්‍යානයෙන් නැගිටින්න. ඒකටත් තියෙන අදිෂ්ඨානයක් වුට්ඨාන කියලා. ආවර්ජන, සමාපජ්ජන, අදිඨාන, වුට්ඨාන. ප්‍රතිභාග නිමිත්ත ආවර්ජන කරනවා. ප්‍රථම ධ්‍යානයේ සමාදිනවා. ඒ සමාදින් ඉස්සෙල්ලාම මෙච්චර වෙලාවක් සමාධියේ පවතිවා කියලා අදිෂ්ඨාන කරනවා. අසවල් වේලාවේදී සමාධියෙන් අවදි වේවා කියලා අදිෂ්ඨාන කරන එකට වුට්ඨාන කියනවා. ඔය හතර හොඳට ප්‍රගුණ කරන්නට ඕනේ. අන්තිමේදී තමයි ධානාංග ප්‍රත්‍යවේක්ෂා කරන්නේ. ඒකට කියනවා පත්‍යවේක්ෂණා කියලා. ඒ කියන්නේ ප්‍රථම ධානාංග වෙන වෙනම මෙනෙහි කරනවා. මෙන්න අරමුණට නැංගු විචාරකය. මේ අරමුණේ හැසිරීම විචාරය. මෙන්න අරමුණේ සිටිනීම ප්‍රීතිය. මෙන්න අරමුණේ සෝපකල සැපය. මෙන්න අරමුණේ එකඟත්වයටපත් වූ සමාධියේ කග්ගතාව කියලා විචාරක විචාන ප්‍රීති සුඛ ඒකාග්‍රතාව තුන් හතර සැරයක් ආවර්ජන කරන එකට කියන ප්‍රතිවේක්ෂාව ධානාංග ප්‍රතිවේක්ෂාව. මුල් අවස්ථාවේදී ධානාංග ප්‍රතිවේක්ෂා වැඩියෙන් කරන්න යන්නේ නැහැ. ධාන පිරියෙනවා. ඒ කියන ආවර්ජනාව සමාපජ්ජනාව අදිඨාන බුද්ධාන ශක්තිමත් වුණාම ධානාංග ප්‍රතිවේක්ෂා කරනවා. එමෙතින් තමන් කැමති තාක් සේවර දහස් වර වුණත් ඒ ප්‍රථම ධානයේ සමයදී සමයදී ප්‍රගුණ කරන්න පුළුවන්. දැන් වෙන වෙන කර්මස්ථාන වලින් වාගේ දෙවෙනි තුන්වෙනි ධානයන්ට යන්න පුළුවන් කමක් නැහැ. හේතුව මේ අසුභ භාවනාවේ අසුභ නිමිත්තේ පිළිකුල් අරමුණක් නේ. මේ පිළිකුල් අරමුණ කරේ විතරක් විචාර දෙක ඕනමයි හිතේ සමාධියට පමුණවා ගන්නට. එනිසා මේ රූපාවචර ප්‍රථම ධානයේ පමණ මේ කියන අසුභ භාවනාවකින් ලබන්නට පුළුවන්. ඥාන ලබන ක්‍රම තියෙනවා වෙනම. ඒ කියන්නේ අසුභ භාවනාවෙන් වෙන් වෙලා අසුභ භාවනාවට අනතුරු වෙන ධ්‍යාන වඩන ක්‍රම තියෙනවා. ඒක වෙනම කියන්නට ඕන. දැන් මෙතන කියන්නේ තියෙන්නේ මේ හත විචිත් එක අසුභේදී ලෝහිත කසුමේදී රූපාවචර ප්‍රථම ධානයේ උපදවන්න පුළුවනි කියන තේමයි. ස්වාමීන් වහන්සේ අසුභ භාවනාවට ඇති බාධක මොනවද?
ඇත්ත වශයෙන්ම මේ අසුභ භාවනාවට බාධක ගොඩාක් තියෙනවා. එකක් තමයි මේක බොහොම දුර්ලභයි. හැමදාම ලැබෙන්නේ නැහනේ. ඔය කසින මණ්ඩල වගේ නම් හැමදාම හදාගන්න පුළුවන්. මේක හැමදාම ලැබෙන්නේ බොහොම කලාතුරකින් ලැබෙන්නේ. ඒක නිසා ඒකත් එක්තරා බාධාවක් තමයි මේ භාවනාවට. අනික මේ අසුභ භාවනාවේදී ඔය වාගේ වනාන්තරවල සෝම්දීන් වල බොහෝ අනතුරු තියෙන්න පුළුවන්. ඒ කියන්නේ වන සතුන්ගේ නපුරු සතුන්ගේ සැබිනීන් කියන ඒ තැන්වලට සමනුෂ්‍යයන්ගේ පැමිණීන් කියනවා මේ මාස භක්තිමේ පිණිස. ඒ නිසා එනුත් එක්තරා බාධාවල් ඇති වෙන්න පුළුවන්. මනුෂ්‍යෝ සමාට බිය ගන්නන සිරිත් තියෙනවා. ඔය තැන්වලට යන්න එපා බොහොම අමනුෂ්‍ය උපද්‍රව තියෙනවා කියලා බිය ගන්නනවා. ඒකත් එක්තරා බාධාවක්. ඒ සියල්ලට වඩා බාධාවක් තමයි සීලය අපිරිසුදුකම. සීලය අපිරිසුදු නම් ඒක ලොකු බාධාවක්. මොකද සීලය අපිරිසුදුයි කියනවා බොහොම ඉක්මනින් බියට පත් වෙනවා. ඒ අක්කම ඔහු පසුතැවිල්ලට පත් වෙනවා. ඔහුගේ සමාධිය කවදාකවත් වැඩෙන්නේ නැහැ සීලය අපිරිසුදු නම්. ඒකත් එක්තරා බාධාවක්. අනිත් එක ඔය ආහාර පාන වලදී ඔය සෝම් පිට්ටනියට යෑමේදී අර හරවල මස් මාස බිත්තර ආදිය කිසිදාක නොගත යුතුයි. ඒවත් එක්තරා බාධාවක්. ඒ වගේම සංඝීෂ්ඨවරයන් වහන්සේට ගම්පතිතුමාට මේ සෝම් පාලක කෙනෙකුට කියන්නටම අවශ්‍යයි. ඒවත් එක්තරා බාධාවක්. ඒවැදී සමන්ද කරදරයක් වුණා නම් ඒ ඇත්තෝ පිහිට වෙනවා. ඒවත් එක්තරා බාධක දේවල්. ඒ සියල්ලට වඩා බාධාව තමයි නීවරණ බලපෑම. තමන්ගේ සිතේ නීවරණ බලපෑම නොයෙක් දේට ආසාවල්. දැන් මම මේ භාවනා කරනවා, සෝහනේ ගිහින් භාවනා කරනවා, මං ගැන මිනිස්සු දැනගනිත්වා, මට ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා වැඳුම් පිදුම් ගරු නම්බුනාම ලැබේවා කියලා හිතුවොත් ඒක විශාල බාධාවක්. ඒවාට කියනවා මේ පාපේච්ඡතා මහේච්ඡතා කියන නපුරු ගතිගුණ. ඒවත් බාධාවක්. ඒවා නැතුව බොහොම නිස්සරණ සංකල්පනාවෙන් මෙහෙය දෙන්නට ඕනේ. මෙන්න මේ විදිහට මාරක බාධක නොවන හැටියට පුරුදු වෙලා තමයි සූදානම් වෙලා තමයි මේ භාවනා අසුභ භාවනා වඩන්න තියෙන්නේ. අවසරයි ස්වාමීන් වහන්ස, අසුභ භාවනාව සෙසු සමාධි භාවනා සඳහා පාදක වේද? අසුභ භාවනාවෙන් පුළුවනි ප්‍රථම ධානය උපදවන්න. ප්‍රථම ධානය ලබා ගත්තන් පස්සේ ඊළඟට පුළුවන්කම තියෙනවා වෙන වෙන භාවනාවට හැරෙන්න පුළුවන්. හේතුව දැන් අසුභ භාවනාවේදී ප්‍රථම ධානය ලබා ගැනීමෙන් නීවරණ යටපත් වුණා. නීවරණ යටපත් වීමෙන් ඊළඟට පුළුවන් ආනාපාන ධ්‍යාන හතරක් උපදවන්න. මෛත්‍රී කරුණා මුදිතා ධ්‍යාන තුන උපදවන්න පුළුවන්. උපේක්ඛා ධ්‍යාන හතර වෙනි එක උපදවන්න පුළුවන්. එවාගෙම කසින භාවනා සියල්ලම වඩන්නත් පුළුවන්. එවාගෙම අරූප භාවනා වඩන්නත් පුළුවන්. මේසා සේලුවම අර්පණා කර්මස්ථාන වඩන්න පුළුවන් මේ ප්‍රථම ධ්‍යානේ ලාභී වූ යෝගාවචරයාට. අවසරයි ස්වාමීන් වහන්ස, අසුභ භාවනාව විදර්ශනාවට පාදක වන්නේ කෙසේද? අසුභ භාවනාවෙන් ප්‍රථම ධ්‍යාන ලබාගෙන විපස්සනාට හැරෙන්නත් පුළුවන්. එහි උපචාර සමාධියෙන් විපස්සනාට හැරෙන්නත් පුළුවන්. අසුභ භාවනාට අනතුරුව මේ ආනාපාන සතිය ආදී සෙසු සමාධි භාවනා වඩා විපස්සනාට හැරෙන්නත් පුළුවන්. ඒ හැමතැනකදීම විපස්සනාට හැරීමේදී ප්‍රධාන වශයෙන් ධ්‍යාන ආලෝකයක් අවශ්‍යම වෙනවා. එතෙන්දී තමන්ගේ ශරීරයේ සතර ධාතු ආරම්භන කරගෙන රූපකය පිළිබඳව නා රූප ධර්ම සියල්ල ආબોධ කරගෙන බාහිර රූප ධර්ම ආරමුණු කරගෙන ඊළඟට නාම ධර්ම ආරමුණු කරගෙන නාම රූප විපස්සනා කරගෙන පිළිවෙලින් විපස්සනා ඥාන වඩන්න පුළුවනි. එනිසා ඒ සම්බන්ධව බුදුරජාණන් වහන්සේ අපට උපදෙස් දීලා තියෙනවා. ස්වාමීන් වහන්ස, අසුභ භාවනා වැඩිීමේ ආනිසංස කවරේද? අසුභ භාවනා වඩන යෝගාවචරය හරියට බොහොම ප්‍රීතිය ප්‍රමෝදය ඇති කෙනෙක් වෙනවා. කිසි වෙලාවක බියක් ඇති ගැනීමක් ඇති වෙන්නේ නැහැ. මොකද කාරණේ බියජනක රූප ආරමුණු කරගෙන අසුභ ආරමුණු කරන භාවනා වැඩි වූ නිසා කිසි දෙයකට බය වෙන්නේ නැහැ. කිසි දෙයකින් බය කරන්නත් පුළුවන්කමක් නැහැ. ඒ වගේම බොහොම මේ රහතන් වහන්සේ කෙනෙක් වාගේ වෙනවා. සුභ භාවනාවෙන් ප්‍රථම ඥාන ලබා ගන්න රහත් වුණා රහතන් වහන්සේ කෙනෙක් වාගේ ජීවිත සමාන අරමුණකවත් ඇලෙන්නේ බැඳෙන්නේ නැති කෙනෙක් වෙනවා. ඒ තරමට ඉත පිරිසු කෙනෙක් වෙනවා. සැපසේ නිදෙනවා, සැපසේ අවදි වෙනවා, නපුරුසේ නොපෙනෙනවා, දෙවියන්ද ප්‍රිය වෙනවා, මනුෂ්‍යයන්ද ප්‍රිය වෙනවා, දෙවියන්ගේ ආරක්ෂාව ලැබෙනවා. ඒ වගේම වහවහිත සමාධිගත වෙනවා.
ශරීර වර්ණයේ නිරෝගකමත් වැඩෙනවා. මේ ආදී බොහෝ ආනිසංස මෙලොවම ලැබෙනවා. ඊළඟට තින් මෙහි ආනිසංස වශයෙන් ඉදිරි ධ්‍යාන විපස්සනා වඩාගෙන ගමන් කැමති තමන්ට වාසනා තියෙනවා නම් සෝවාන් ආදී මාර්ගඵල අනුක්‍රමයෙන් අග්‍රාමා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්න ලැබෙනවා කියන එක බුද්ධ වචනේ සඳහන් වෙනවා. එනිසා දැන් වේලාව සමාප්තයි. මෙතෙක් වේලා පින්තුන් බොහොම ගෞරව සම්ප්‍රයුක්ත මේ සාකච්ඡාවට සහභාගී වුණ මෙතෙක් වේලා සිදු කළේ ධර්ම සාකච්ඡා මේ කුසලයෙන් අපි සෑම දෙනාට අත්මියට සවන් දුන්න සෑම දෙනාට ධ්‍යාන විදර්ශනා මාර්ගඵල නොකරමින් අග්‍ර අමා නිවන් සුවම සාක්ෂාත් වේවා කියා ප්‍රාර්ථනා තබා ගනිමු. සෑමට තෙරුවන් සරණයි.